Right, Emanant, this is the Clash of Clans Loka Kusalana. This second semi final match is the first semi final match. I will meet the Kalim video. I will play the playlist in Sampurna. Matches are the second semi final match. MTFY Kandayam. This is the Chinese Golden Ticket winners. China is the Golden Ticket tournament. This is the same thing. ඊට අමතරව tribe gaming කණ්ඩායම ෆයිනල්ම අවසාන last chance qualify එකෙන් golden ticket එක දිනා ගන්න. ඉතින් ඉදිරියට ආපු කණ්ඩායමක් ඉතින් ෆයිනල් එකක් ආපු කණ්ඩායමයි. ඒ කියන්නේ unique කණ්ඩායම් දෙකක් උණුසුම් කණ්ඩායම් දෙකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ කණ්ඩායම් දෙක අතර සිද්ධ වෙන boy එක තමයි දැන් අපි බලන්න යන්නේ. ඒ වගේම Chinese කණ්ඩායමත් එක්ක ඉතින් මගේ පොඩි පැහැදීමක් ඇති වුණා. ප්‍රථම දවසේ යාලා නාවි කණ්ඩායමට ඒ පෙන්වපු යාලගේ දක්ෂතාවය සායේ ලබා ගත්ත. One star defense එකත් සමග ඒ කියන්නේ Chinese කණ්ඩායම ඉතින් කට්ටිය නොදන්න හින්දා අවතක්ෂරවල වගේ ලක් කරලා ඒ වගේ හිතලා හිටියාට ප්‍රබල කණ්ඩායම කණිවාරම් අපේ Chinese කණ්ඩායම. ඉතින් කොහොමද මින් ඇවිල්ලා තියෙන වේදිකාවට ප්‍රථම ඇටැක් එකෙන් පුතපු ගමන් මම ඉතින් කොහොමද මින් කියන්නේ ඉතින් ඇය ඇටැක් කරද්දිම ඔයාලා තේරෙනවා කිසිම හැල හොල්මනක් නැති ක්‍රීඩකෙක් ඒ වගේම ගෙනල්ලා තියෙන ගෙලිම එයාගේ root ride attack strategy එක. ඉතින් කොහොමද root ride attack strategy එක තමයි එයාගේ favorite attack strategy මට පේන විදියට ඒ වගේ මේ අය එක spot on කර ගන්නවා. ඊට අමතරව එකම එක overgrowth එක use කරන්නේ international europe මිනිසුන් ඉතින් overgrowth දෙක drop කරන ඇති ඒක මට අදාළ නැහැ. මම චීනෙන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම එකම එක use කරන්නේ කියන එක තමයි අනිවාර්යම මින්ගේ theory එක. ඒ වගේම මේ අසාරි කෙලිම මින් ඉදිරියට දියත් කරනවා මේ පැත්තට බර කරලා කෙලිම ඉතින් base එකේ පහල කෙලවරට අපේ පැත්තට බර කරලා සම්පූර්ණ මේගේ root ride arm එක ඒ වගේම heroes ලා වැලුවක් ගන්න කතන්දර තියෙන clean up එකක් එහා පැත්තෙන් සම්පූර්ණ අපිට කියන්න පුළුවන් 9 o'clock on එක side එකට ඉතින් වල ඔන්න top කරන අයගේ overgrowth එක town hall එකට ලස්සනටම ඒ වගේම druids ලා එක්ක දියත් වෙන royal champion ඉදිරියට බලසුන් සමග ඒ වගේම monolith එක ඇතුලේ විනාශ කරගත්ත monolith එක cover up කරගෙන තිබුණේ නැහැ. ඊට අමතරව කෙලම grand warden සමග මෙයා පැත්තෙන් එන root riders ලා විනාශ කරගෙන එහා පැත්තට වාර්තා කරනවා. හැබැයි කොහොම හරි ඕවගරෝත් එක පව එක බහින්ඩ කාලය හරි ඉතින් බහිනකොට රෝයල් චැම්පියන් තමයි එතන ඉන්නේ. ඒ වගේම ෆ්‍රීස් එක ඩ්‍රොප් කරනවා කියලම ඉන්විසිබිලිටි ස්පෙල් ටාවර් එකට. හැබැයි ෆ්‍රීස් එක ඒකෙන් ඩ්‍රොප් වෙන්නේ නැහැ. ඉන්විසිබිලිටි ස්පෙල් ටාවර් එක ඇක්ටිවේට් වෙච්ච කතන්දරයක් තියෙන්නේ මුලදීම එතනින් ඒ විනාශ වෙලා. හැබැයි කොහොමද යගේ සෆිෂන්ට් ට්‍රූප්ස් ටික එතන හිටියා. ඒ වගේම අවසාන බිල්ඩින් එක ඇරියට ටවුන් වල විනාශ වෙච්ච කතන්දරයක් තියෙන. හැබැයි අපි පීඩනයක් යටතර ගියාට මින් පීඩනයක් යටතර යන්නේ නැහැ. ඒ වගේම විශාල ඉතින් රසික ප්‍රජාවක්ම අවිල්ල තියෙනවා. ඉතින් එතන ඇරින එකට ඉතින් ඔයාලා ප්‍රථම ඇඩැක්කේම 3 star tribe gaming කණ්ඩායමට එරෙයිව. දැන් අපි බලමු එයාලගේ පිළිතුර මොකක්ද කියලා මින්ගේ ප්‍රථම 3 star එකට. ඉතින් tribe gaming කණ්ඩායමේ ප්‍රථමයෙන් වේදිකාවට වාර්තා කරන කෙලෙම ක්‍රෝනෝස් නායකයා. ඉතින් අපි බලමු නායකයාට මෙතනදී ඉතින් අපේ මින්ගේ ඇටැක් එකට වඩා වැඩසටහන මෙතනදී කරන්න පුළුවන් වෙයිද කියලා. මොකද කියනවා නම් ඉතින් කාලෙන් දැන් කණ්ඩායම් දෙකම එක සමාන වුණොත් ඒකත් අනිවාර්යෙන් කතන්දරය. එතකොට කාලෙන් නිර්ණය වෙන්නේ. එතකොට දැන් මේ කාලය ගැනත් මෙයාලා අවධානය යොමු කළ යුතුයි. ඊට අමතරව 3 star එකටත් අවධානය යොමු කළ යුතුයි. ඉතින් ටවුන් හෝල් 16 වල තියෙන ගැටලු ඒකයි. කාලය කොච්චර නැහැ කියලා කිව්වත් ඉතින් කාලය ගැන අවධානය යොමු වෙන්නේ නැහැ කියලා කිව්වත් කොහොම හරි අවසානයේදී කාලය සම්බන්ධ ගැටලුවක් මතු වෙනවා. ඒක වෙලා ඉතින් කමිට රොමන්ස් වලත් ඉතින් අපි දකිනවා ගියටි ගේම හાર્ඩ් මෝඩ් මේ නර්ෆ් වලට පසුවත් ඉතින් ඒක වෙනස් වුණොත් හොඳයි කියන එකයි මම හිතන්නේ ටවුන් 15 ස්ටයිල් එකට ගියොත් තායි සුපිරි. හැබැයි අපි බලමු ඉතින් ඉදිරියේ ටවුන් 17 සමග ඒක සිද්ධ වෙයිද කියලා. ඉතින් කොහොමද ග්‍රෑන්ඩ් වන් ඇබිලිටි ඔන් කරනවා කියලින්ම ඕවර් ග්‍රෝ ටොප් එකක් එක රූට් රයිඩ් ආම් එකක්මයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් රූට් රයිඩර්ස් එතකොට දැන් මේ පැත්තට බර එයාලා යන්න කියන කරුණා කළ ග්‍රෑන්ඩ් වෝඩන් ඒ ස්ටැචු එක තියෙන ඊගල් ආරේ සයිඩ් එකටයි. ඒ වගේම දැන් ඊගල් ලාඩර් එක දැන් මෙතන එලිපිට තියෙද්දි ඉතින් අවල්ට හිතන්න පුළුවන් ඇයි ඒ පැත්තෙන් එයා ඩ්‍රොප් නොකරේ කියලා. ඉතින් ඔය වගේ තියෙනකොට ඉතින් එලියෙන් ඒ පැත්තෙන් දියත් කරන්නේ නැත්නම් එතන අනිවාර්යම උගුලක් තියෙනවා. ඉතින් ඒ උගුල දන්නවා බේස් බිල්ඩර්ස්ලා එක ප්ලේස් කරනවා කියලා. ඉතින් ක්‍රෝනෝස් කියන පළපුරුදු ක්‍රීඩකයෙක්. ඉතින් කොහොමද ක්‍රෝනෝස්ගේ රයිට් කිංග ඇබිලිටි ඔන් වෙනා එතනදී වෝල්ස් ටික ඕපන් වෙනවා. හැබැයි කොහොමද දැන් මෙතන තියෙන එකම ගැටලෝ තමයි ටවුන් හෝල් එක තියෙන දැන් හාත්පසින්ම විරුද්ධ පැත්තේ. ඒ වගේම දැන් ඒ පැත්තට යන්න පුළුවන් වෙයිද කියන එක දැන් තියෙන ප්‍රධානතම ගැටලුව. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඉතින් කොහමද ක්‍රෝනෝස්ගේ ආමි එක දැන් ඉතින් අපි බැලුවොත් පෙකාස්ලා ඉන්නවා, වැල්ක්‍රීස්ලා ඉන්නවා. හැබැයි ස්කැටර් ෂොට් එකක් තියෙනවා, ස්ප්ලෑෂ් ඩැමේජ් එකක් තියෙනවා, බැටල් බිල්ඩ් අට් එකක් තියෙනවා, එක්ස් බෝ එකක් තියෙනවා, සම්මග ටවුන් වල ගැක්ටර් එකක් තියෙනවා, ගිගා ටෙස්ලා එක. හැබැයි ෆ්‍රීසස් දෙකක් තියෙනවා. ඉතින් කොහමද කුයින්ව තල්ලු කරගත්තොත් හරියටම හරි යා පැත්තට. ඉතින් ෆ්‍රීසස් දෙකෙන් එකක් යූස් කරන එක්ස් බෝ එකට කෙලින්ම කුයින්ව ආරක්ෂා කර ගැනීමට පෙකාස්ලට පුළුවන් වේගෙන් වෝල් එක ඕපන් කරන්න. රයිට් එමනම් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මින්ගේ අටැක් එකට පිළිතුරක් වශයෙන් කෙලින්ම ෂියාන්ගේ බේස් එකෙන්
ඉතින් ඩිෆෙන්ස් එකක් ලබා දෙන්න දෙන්නේ කෙලිම ක්‍රොනෝස් මේ අවස්ථාවේදී ට්‍රයිබ් ගේමින් කණ්ඩායම ඒ වගේම අත්පුඩියක් එයා ඉතින් අත්පොලසන් නාදයක් එතන දෙනවා රයිට් ඒ කියන්නේ ඉතින් 3 ස්ටාර් එක වෙනවා කියන එක දැකලා තියෙනවා මට කලින් ඉතින් කොහොමද මමද එතකොට පින්නක් යටද කියේ එයා නෙමෙයිද කොහොමදදී අවසානයේදී 3 ස්ටාර් ස්කෝ කරන්න යන්නේ එයාගේ කුයින් ඉදිරිපත් වෙලා හැබැයි කොහොමද ඉතාමත් ක්ලෝස් අටැක් එකක් කියන්න පුළුවන් තව පොඩ්ඩෙන් ට්‍රයි හાર્ඩ් ගේ ප්‍රථම සෙමිෆයිල් එකේ වෙච්ච කතන්දරෙම වෙන්න ගියේ කොමරද අවසානයේදී ඉතින් කුයින් සප් එක ඇස්ලා 3 ස්ටාර් ස්කෝ කරනවා ඉතින් කොමර අපි බලමු MTFY කණ්ඩායමේ ඉතින් ඊගාව ඇටැක් එක ඉතින් MTFY එන්නේ වේදිකාවට ඉතින් කොමර දැන් ඔයාලට පේනවා දැන් අපේ ක්‍රොනෝස් ගැටැක් එක ස්ලෝ ඇටැක් එකක් වුණා අවසානයේදී ඉතින් ඒක අනිවාර්යම බලපෑමක් ඇති කරන්න පුළුවන් දැන් කණ්ඩායම් දෙකම පිට පෙළ 3 ස්ටාර් ස්කෝ කරගෙන ගියොත් කොමරදී මෙතනදී ස්වාන් නැවිලා තියෙන වේදිකාවට ස්වාන් කියන්නේ තව හොඳ ක්‍රීඩකෙක් ප්‍රබල ක්‍රීඩකෙක් ඒ වගේම ස්වාන් ගැනලා තියෙන එයාගේ ෆේවරිට් ඇටැක් ස්ට්‍රැටජි එක වෙන ඉලෙක්ට්‍රෝ ටයිටන් ස්මෑෂ් එක. ඉතින් කොහොමද ඉලෙක්ට්‍රෝ ටයිටන් ස්මෑෂ් එක එයාගේ ෆේවරිට් ඇටැක් ස්ට්‍රැටජි එකක් වුණාට එයා ඇවිල්ලා මේ ක්‍රීඩකෙන් ඇවිල්ලා එකම ඇටැක් එකක් මත ඉන්නේ නැහැ. ඒක තමයි මෙයාලගේ ස්පෙෂාලිටි එක. කාටවත් අනුමාන කරන්න බෑ. දැන් මෙයාලා මොන විදි ඇටැක් එකක් අරගෙන ඉදේ කියලා. ඉතින් කොහොමද දැන් මෙතනදී ඉලෙක්ට්‍රෝ ටයිටන්ස් ලාව දියත් කරන්න යන්නේ? ඔන්න ජම්ප් එක ටොප් කරපු ස්ථානේ ඉතින් එතනින් තමයි දෝ දියත් කරන්න පෑදිලිවම එතකොට ජම්ප් එක ළඟට ග්‍රෑන්ඩ් වෝඩන මුලින්ම ඩ්‍රොප් කරගන්නවා ඉතින් හීලස්ලා සමග කිංව ඩ්‍රොප් කරගත්ත හීලස්ලා සමග රයිට් මන ඉන්ට්‍රස්ටිං කිංව ඩ්‍රොප් කරගන්නවා හීලස්ලා සමග ඒ වගේම කුයින් එයා පැත්තේ නෑගේ ඉතින් හීල පපට් එකෙන් එතන වැළුවක් ගන්න ටිකට ඔන්න ප්‍රථම ජම්ප් එක සහ දෙවනි ජම්ප් එක උදලා දෙනවා මෙයාලා අතුරුලම දියත් කරීමට ඒ වගේම විසර්ස්ලා විනාශ කරන ඊගල්ලාගේ ලස්සනම ඊගල්ලාගේ ස්ට්‍රයිකින් එතකොට කිසිම ගැටලුවක් නෑ එතනදී කුයින් තවදුරටත් ඉදිරියට වාර්තා කරනවා හැබැයි කුයින්ගේ හීලස්ලා ගැටලුවක් කෙලෙම මල්ටි ඩාට් ඉන්ෆෝ එක එතන තියෙන එයා ෂෝප් එක තල්ලු කරන දැන් මේ පැත්තට ආපු එක කො ලූන් එක සහ සෙසු බැලන්ස් ටික අප කොහමද කුයින්ගේ හීලස්ලා ආරක්ෂා කරන්න කිසිම උත්සාහ ප්‍රයත්න දරන්නේ නැහැ සම්පූර්ණ මෙයාගේ ඒ ස්පෙල් සෑම සුළු දම ඉතුරු කරලා තියාගෙන ඉන්නේ එයාගේ මේන් ඒ පුෂ් එකටයි ඒ වගේම කිංග ඇබිලිටි එක තියෙනවා බොහෝ දුරට ඒර්ත් කොයික් බූට්ස් එක සහ ස්පයිකි බෝල් එක වෙන්න ඕනේ ඒ වගේම ඒක දැන් ඔන් කරා කියන්නේ පැත්ත පලාතම ඕපන් කරනවා රයිට් එමනම් ඔක්කොම ඕපන් වෙච්ච කතන්දරයක් තියෙන කුයින්ට බැහැ කුයින්ටදී වෝල් එක ඕපන් කරගෙන එන්න සිද්ධ වෙනවා කුයින්ට කියනවා උඹට අපි උදව් කරන්න නැහැ කියලා බෑ කොහමද කුයින් ඇදලා ගත්ත කතන්දරයක් තියෙන සම්පූර්ණ හීලස් ලාව ඉතින් කුයින් කියනවා හීලස් කරුණා කරලා මයගාවට එන්නයි කියලා ඉතින් කොහමද කුයින් හීලස්ලා ඇදලා ගත්තත් ඉතින් කුයින් එතනින් වැලුවක් අරගෙන දෙනවා ඒ ටිකට කිං මෑ පැත්තෙන් සුපරම සපෝට් එකක් දීලා එයා විනාශ වෙච්ච කතන්දරයක් තියෙන පේන විදියට ඒ ටිකට ඉන්විස් කරනවා මෙතනින් කෙලිම රොයල් චැම්පියන් රිකෂේ කැනන විනාශ කරගන්න පුළුවන් ඒ වගේම කෙලිම 3 ස්ටාර් ස්කෝ කරන කතන්දරයක් තියෙන්නේ ඒ වගේම ෂුවාන්ගේ ජය සමරමුකුත් එතනදී අපිට දැක ගන්නට පුළුවන් වෙනවා මේ අවස්ථාවේදී ඉතින් කොහමද සුපරම ගැන ඇටැක් එක ලස්සනම ඇටැක් එක දියත් කරා කිංග ඇබිලිටි එක තමයි එතනදී ලස්සනම වැලුවක් ලබා දුන්නේ කියලා කියන්න පුළුවන් බේස් එකේ මැදින් ඉතින් කොහමද ට්‍රයිබ් ගේමින් කරන්න මේ කියන්නේ ඉන්නේ පින කැඩතේ දැන් අපි බල්ලමු ට්‍රයිබ් ගේමින් ඊගාවට ගේන 3 ස්ටාර් එකද හෝ 2 ස්ටාර් එකද මම නැත්තම් 1 ස්ටාර් එකද කියලා ඉතින් ට්‍රයිබ් ගේමින් කණ්ඩායම යාලගේ සෙකන්ඩ් ඇටැක් එකටයි ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම දැන් කොහමද අපේ චයිනීස් කණ්ඩායම එට්ට මෙයාලා දැන් මේ ප්ලේස් කරලා තියෙන බේසස් ටික ඉතාම ලේසින් යාලා විනාශ කරන කතන්දරයක් තියෙන්නේ ඒකයි මම කලින්ම කිව්වේ චයිනීස් කණ්ඩායම කවුරුත් ඉතින් අනුමාන කරේ නැහැ මේ කණ්ඩායම මේ වගේ ප්‍රබල ඉතින් වැඩසටහනක් කරයි කියලා මොකද කියනවනම් චීනෙන් එකම එක කණ්ඩායම එන්නේ ඒකත් කෙලින්ම ඉතින් ඉන්ටර්නැෂනලි යාලා ප්ලේ කරන්නේ නැහැ ඒ වගේම වෙන්නම ඒ වීඩියෝ ඒ ක්ලීන් ෆීඩ් එකක් දෙනවා යාලා වෙනම විදියකට ඉතින් මමත් කවගලා දිනුද ඔයාලා බලන්න ඒ වෝස් ටික ඉතින් කොහොමද වෙනම විදියට එනකොට දැන් මෙයාලා දන්නේ නැහැ මෙයාලා කිසිම දැනුමක් නැහැ නාවි කණ්ඩායම රයිට් උන් මේ මෑටක් කරන්නේ සිංකෝනික් රයිට් අපි දන්නවා ඉතින් එහෙම වුණාට චයිනීස් කණ්ඩායම ඉතින් ස්පෙෂල්ම කණ්ඩායමක් කියන්න පුළුවන් මෙතනදී ඒ වගේම දැන් මේ ඒ කණ්ඩායමට එරෙව නෙබ්‍රැක්ස් ඇවිල්ලා තියෙන වේදිකාවට අපේ නැට්ටු කරුවා ඉතින් අපිට නර්තනය පෙන්වයි දත දවසේ නෙබ්‍රැක්ස් ඉතින් කොහමද නෙබ්‍රැක්ස් දියත් කරනවා කියලින් මෙයාගේ කිංව බේස් එකේ මැදට හැබැයි කිං විනාශ වෙච්ච කතන්දර දෙන වේලාසනින් මම හැබැයි එනම සීසී එකේ ඇලියට ඇදලා දෙනවා එතකොට කුයින්ට විනාශ කරවන්න දෙතනදී ඒ කියන්නේ එයා එහෙමද එතන ප්ලේස් කරලා දෙන්නේ කොහමද ලාලෝ එකක් ගෙනා දෙන පෑදෙලොම මේ ටිකේම වගේ ලාලෝ ඇටැක් තමයි එයා ගෙන ආවේ අපේ නෙබ්‍රැක්ස් එකම සාර්ථක කරගත්තා කියලා කියන්න පුළුවන් මොකද කියනදී එයාලගේ සගෙක් ඉන්නවා ලෝකේ හොඳම ලාලෝ ඇටැක් කෙනෙක් අපේ රිග්‍රෙස් ඉතින් එයාගෙන් අනිවාර්යම එයාට අහලා ලස්සනම මේක ප්ලේස් කරන්න පුළුවන් කොහමද ඉදිරියට ආපු බ්ලිම්ප් එක ලස්සම ටවුන් වල විනාශ කරනවා ඉතුරු බැලන්ස් එක දියත් වෙනා සිද්ධියක් තියෙන එයා පැත්තේ නේරේකට කුයින් විනාශ කරනවා මෙයා පැත්තේ රයිට් එම නම් කුයින් විනාශ කරනවා මෙයා පැත්තේ මෙතන දින ස්කැටර් ෂොට් එක සහ මල්ටි ටාගට් ඉන්ෆෝන එක විනාශ නොකර රයිට් එම නම් මොකද්ද එතනදි සිද්ධ වුනේ සම්පූර්ණමගේ අවධානය තිබ්බ එයා පැත්තේ ලාලෝ එකට හැබැයි කොහමද මේ පැත්තෙන් කුයින් විනාශ වෙනවා ස්කැටර් ෂොට් එක සහ මල්ටි ටාගට් ඉන්ෆෝන එක ඉතුරු කරලා ඒ වගේම ඉතින් එයාගේ කිංව එතනට දියත් කරේ ඇයි කියලා මට හිතා ගන්න බැරුව ගියා මුලදීම මම හිතුව වෙන මොකක් හරි ප්ලෑන් නැත්තේ කියලා. ඉතින් මේක නම් ප්ලෑන් එක අනිවාර්යම කොයින පෝඩක් ගෙදර එයා පැත්තට ඇන්ගල් කරලා ඩ්‍රොප් කරන්නත් තිබුණා.
කියලගේ මගේ මතය ඒ වගේම දැන් මේක ඇවිල්ලා ඩිෆෙන්ස් එකක් වෙන පාඩම් මට පෙනියන්නේ මොකද කියනවා නම් මල්ටි ආචරතාව එකක් සහ යාපත මල්ටි ඩාටින් ෆෝන එකක් තියෙනවා ස්කැලර් ෂොට් එකක් තියෙනවා ඒකම ඔළුවේ අත තියාගෙන ඉන්න මේ අවස්ථාවේ නෙබ්‍රැක්ස් ඒ කියන්නේ මෙයාගේ නර්තනයක් අපිට බලන්න සිද්ධ වෙන්නේ නැහැ කෙලින්ම දුක්බර ඉතින් හඬන ඉතින් සිදුවීමක් තියෙන ස්ටේජ් එක මැද්ද වේදිකාව මැද්දේ ඉතාමත් ෂොකින් මොමන්ට් එකක් කියන්න පුළුවන් MTFY කණ්ඩායම ඉතින් කට්ටිය හිතුවේ බලාපොරොත්තු වුණේ 75% වෝට් එකක් දීලා ට්‍රයිබ් ගේමින් කණ්ඩායමට මේ බෝයගේ ජයග්‍රහණය කරයි කියලා වෝට් එකක් දීලා MTFY කණ්ඩායම මෙයාලගේ බේසස් වල අන්දමන්ද වෙයි කියලයි හැබැයි කොමාරි ට්‍රයිබ් ගේමින් කණ්ඩායම ඉතින් ක්‍රොනෝස් ගැටයගේ ඉතාමත් ක්ලෝස් ඊට අමතරව නෙබ්‍රැක්ස්ගේ මෙයාටගේ කෙලිම 2-star වෙච්ච කතන්දරයක් තියෙන්නේ ඉතින් කොමාරි ඔෆ් ගාඩ් අල්ලපු සිද්ධියක් තියෙන්නේ ඒ වගේම නෙබ්‍රැක්ස් නැගිටලා යන්න උත්සාහ කරන්නේ මම යනවා බයියන්න මේ මගුල හරියන්නේ නැහැ කියලා ඉතින් රයිට් වතුර උගුරක් බොන්න හැරලා තියෙන කතන්දරේ දෙන හැරලා යෑමට නෙමෙයි ඉතින් කොමාරි මෙතනදී මේ ඩිෆෙන්ස් එකෙන් විශාල වෙනස සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම MTFY කන්නවට දෙවැනි ඇටැක් එකම ඩිෆෙන්ස් එක ලැබීමෙන් දැන් එයාලා ෆුල් චිල් එකේ ඇටැක්ස් ටික කරගෙන යෑමට පුළුවන් කිසි හලකොල්මණක් නැතුව. ඉතින් 3-star අපිට 3-star ස්කෝ කරා කියන්නේ කෙලින්ම ග්‍රෑන්ඩ් ෆයිනලෙ ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන්. වාඩි වුණා කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම බොහෝ දුරට ජයග්‍රහණය කරන්න පුළුවන් ග්‍රෑන්ඩ් ෆයිනල් එක. කොයිතරම් ප්‍රබල කන්නම ආවත් ග්‍රෑන්ඩ් ෆයිනල් එකේදී ඉතින් එයාලත් එන්නේ පින්න කැලද. ඉතින් කොහමද අපි MTFY කණ්ඩායම ඔන්න ලබා ගන්නවා. ප්‍රථම ඩිෆෙන්ස් එක ඒ වගේම නෙබ්‍රැක්ස්ගේ දුක පෙනී යනවා මේ අවස්ථාවේදී කතා කරන්න දෙයක් නැහැ කට උත්තර නැතුව ඉන්නේ දැන් අපි බලමු MTFY මේකෙන් වාසියක් ගනීද කියලා ඉතින් MTFY කණ්ඩායම නොහිතපු විදිහට ඩිෆෙන්ස් එක ලබාගෙන ඊගාව ඇටැක් එක වාර්තා කරන්න යන්නේ මේ අවස්ථාවේදී ඉතින් කොහමද අපි බලමු එයාලා වාඩි වෙලා ඉන්න පිළිවෙලට දන්නේ නැහැ ඇටැක් කරන්න එහෙමද කතන්දරේ මැත් දෙන්න ක්‍රීඩකයා දිගාවට ඇටැක් කරන්න කියලා අපි බලමු ඉතින් කැලෙම කණ්ණාඩි දෙක පැනඳගෙන ඉන්න ඉතින් අපේ ඒ මැද ඉන්න ක්‍රීඩකයාද එන්නේ රයිට් එම නම් වාඩි වෙලා ඉන්න පිළිවෙලට ඇටැක් කරන සිද්ධියක් තියෙනවා ඉතමත් කෙලින්ම ෆෝමල් සිස්ටම් එකක් තියෙන චයිනීස් කණ්ඩායමේ ඉතින් අනිත් කණ්ඩායමට වඩා ඉතමත් වෙනස් ඉතින් අපි වාඩි වෙන්නේත් ඇටැක් කරන පිළිවෙලටයි මොකද්ද මේ කතන්දරය ජීවිතේට දැකලා නම් මම මේ සිද්ධිය සිද්ධනවා කොහමද ඉතින් MTFY කණ්ඩායමේ ක්ලවුඩ් කියන ක්‍රීඩකයා එහෙම නැත්නම් දැන් මේ නායකයා කියලා කියන්න පුළුවන් ඉතින් ඉදිරියට ඇවිල්ලා තියෙන දැන් මේ ඇටැක් එකත් අරගෙන ඒ වගේම ක්ලවුඩ් එක තියෙන එකම එක ඩියුටි දැන් මේක 3-star එකක් කිරීමයි කාලය වැඩන්නේ අන්තිම තප්පරෙදී හරි විනාශය කරන්න පුළුවන් 3-star එක ස්කෝ වුණා කියන්නේ අනිවාර්යයෙන්ම ට්‍රයිබ් ගේමින් කණ්ඩායම පින්නක් යටතේ ඉන්නේ ඩිෆෙන්ස් එක ලබා දුන්නාට පස්සේ ආයි කතා කරන්න දෙයක් නැහැ ප්‍රතිවාදී කණ්ඩායමට තියෙන එකම එක දෙයයි සම්පූර්ණම 3-star පිට 3-star ස්කෝ කරගෙන යෑමක් ඉතින් කොහමද අපේ කිං විනාශ වුණා ෆීනික්ස් අවදි කරා කිං තවදුරටත් බැලුවක් ගන්නවා ඊට අමතරව රූට් රයිඩාම එකක් ගන්නවා තියෙනවා ඒ වගේම රූට් රයිඩර්ස් ලා ෆනල් එකක් දීලා තියෙනවා කෙලින්ම මල්ටි ආචරතාවයක පැත්තට යන්න රිකෂේ කැනන් එක ක්ලෑන්කාස බිල්ඩින් එකේ ට්‍රූප්ස් ටික විනාශ කරා ඊට පස්සේ කෙලින්ම මල්ටි ආචරතාව මල්ටි ටාට් ඉන්ෆෝන ඒ ඒරියාව විනාශ කරන්න ඒ ටිකට කෙලින්ම ස්කෙලන් ස්පෙල් එකක් එක පෙයාර් අප් කරගෙන ටැන්කින් කරගෙන රොයල් චැම්පියන් ඩ්‍රොප් කරනවා ඉතින් කොහමද රොයල් චැම්පියන් රාජකීය ඉතින් චැම්පියන් කෙලින්ම එතකොට ඒ කෝණ එක දිගේ ඉදිරියට යනකොට එයාට පුළුවන් එයා පැත්ත තියෙන මල්ටි ආචරතාව එක සා එක්ස්බෝ එක විනාශ කරන්න. ඒ ටිකට එයා ෆ්‍රීස් කරනවා මෙයා පැත්ත මල්ටි ආචරතාව එක එයාගේ රූට් රයිඩර්ස් වෛතුරු කර ගැනීම විශේෂම වැල්ක්‍රීස් ලාව ඉතුරු කර ගැනීමටයි ඒ දෙක කරේ. අපි කොහොමද පොයිසන් ස්පෙල් ටාව එක කියනවා වැල්ක්‍රීස් ලාව අපි ඉතුරු කරන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද ඉදිරියට වාර්තා කරන සම්පූර්ණ ආමීකට රයිට් රොයල් චැම්පියන් කෙලින්ම ගියා. ඉතින් වෙන කොහෙටද මන්ද අවධානය යොමු කරා අපේ කුමාරි එක ස්ට්‍රයික් එකක් ලබා දුන්නා එයා පැත්තේ තිබ්බ මල්ටි ආචරතාව එකටත් ඒ වගේම ඕවර්ග්‍රෝත් ඩ්‍රොප් එකක් ඒ වගේම ඩබල් ඕවර්ග්‍රෝත් ඇටැක් එකක් නැවත වරක් රයිට් එම නම් ඩබල් ඕවර්ග්‍රෝත් ඇටැක් එක කරගනීද හරියටම ඉතින් මේ ඩබල් ඕවර්ග්‍රෝත් සිංගල් ඕවර්ග්‍රෝත් කතන්දර වැඩි ඕවර්ග්‍රෝත් කියන්නේම කතන්දරයක් සම්පූර්ණයෙන්ම ඉතින් කුමාරි මෙතනදී ක්ලවුඩ් දැන් මේ ලැබිලා තියෙන එකත් කියලම නායකයාට දීලා තියෙන අවස්ථාව ප්‍රයෝජනට ගනීද කියන එක අපි බැලිය යුතුයි. ඉතින් කොහරි ෆ්‍රීස් කරන දෙන මොනෝලිත් එක සහ ඊගල් ආඩර එක ඊගල් ආඩර එක විනාශ කරන්න පුළුවන් ඩිගි ඉන්නවා ඩිගි සපෝට් එක දෙනවා. එතනදී ලස්සන මොනෝලිත් එක කන්ට්‍රෝල් කරගෙන ඒ වගේම සම්පූර්ණ එයාගේ ට්‍රූප් ටික ෂේ වෙච්ච කතන්දරයක් තියෙන ඊගල් ආඩර එක විනාශ කරන්න උත්සාහ කරන්නේ බැටල් බිල් හට්ස් දෙකක් තියෙනවා එතන. පෙකාස්ල ඉන්නවා වැල්ක්‍රීස්ල ඉන්නවා කෙලිම ක්‍රෝනෝස්ගේ ඇටැක් එකේ වගේමයි. හැබැයි කොහරි දැන් මෙතනදී ටවුන් වල තාමත් විනාශ නැහැ. අපි ටවුන් වලට මාර්ගේ පැදිලා තියෙනේ ඩිගිසන් කරන ගැලීම ටවුන් වල රයිට් එකම නම් ටවුන් වල විනාශ කරන්න පුළුවන් එයා ස්විප් එක තියෙනවා. හැබැයි හෙවි ඩැමේජ් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතනදී බ්ලාස්ට් එක ටවුන් බ්ලාස්ට් එක සහ පොයිසන් ස්පෙල් ටාව එක හේතුවෙන් ඒ වගේම ඩිෆෙන්ස් එකක් ලැබෙන්න දෙන්නේ මේ අවස්ථාවේදී ලබා දුන්න ඩිෆෙන්ස් එකට මෙන්න පිළිතුරු ඩිෆෙන්ස් එකක් ලැබෙන්න දෙන්නේ. හැබැයි කොහමද ඩිගිස්ටන් කරා ආචරතාව එක ඒ වගේම ඩිගීට පුළුවන් අනිවාර්යම මෙයා පැත්තෙන් වාර්තා කරලා එතනදී විසර්ඩ් ටව එකත් විනාශ කිරීමට විසර්ඩ් ටව එක විනාශ කරන්න පුළුවන් ඩිගිට අනිවාර්යම. හැබැයි කොහමරි ඩිගි කියන්නේ සපෝට්
ඉතිං පෙට් කෙනෙක් එයා හිටියොත් රොයල් චැම්පියන් එක යනවා ඩිෆෙන්සස් වලට එයා හිටියොත් වෙනත් ඒ ට්‍රූප් සමග හෝ තනියම එයා යන්නේ ළඟම තියෙන බිල්ඩින් එකටයි අමුතු මාළි පෙට් කෙනෙක් යන පුළුවන් ඒ වගේම 3 ස්ටාර්ස් කොවන කතන්දරය තියෙන ක්ලවුඩ් ගෙන් නායකයාගෙන් අවසාන තප්පරේදී 3 ස්ටාර්ගය අවශ්‍ය කරේ ඉතින් 3 ස්ටාර්ස් කෝ කරනවා ඒ කියන්නේ ට්‍රයිබ් ගේමින් ඉන්නේ පීඩනක් යටතේ ඒ වගේම ඔල් වරසන් හඬ ඉතින් එයාලගේ රසිකයන්ගේ පැතිරෙනවා කෙලින්ම ෆින්ලෑන්ඩ් හෙල්සින්කි නගරය පුරාම ඉදෙන ට්‍රයිබ් ගේමින් එන්නේ ඊ ගාව ඇටැක් එකට එක්ස්කොසිස්ට් ඇවිල්ලා තියෙන වේදිකාවට. ඉතින් කොහමද එක්ස්කොසිස්ට් ගෙන් මෙතනදී එයාලාට 3 ස්ටාර් එක බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද? ඉතින් 1 ස්ටාර් ගන්න මෙයා ලබා දීලා තියෙන්නේ 2 ස්ටාර් එක රයිට් ෆයර්බෝල් ඇක්ෂන් එක එකපාරම. ඉතින් හිතුවේ නැහැ. ඒ වගේම රයිට් එකම නම් ජැන්ටරෝ පෙරප් එක ටවුන් වල විනාශ කරන ලස්සනම. ඉතින් කොහමද මං කියන්න දේ කෙලිම 1 ස්ටාර් ඩිෆෙන්ස් එකක් නෙමෙයි. මිලසිමම් ජිකානම 1 ස්ටාර් ඩිෆෙන්ස් ලබා දුන්නේ. නාවිකන්නම එදා 1 ස්ටාර් ඩිෆෙන්ස් ලබා දුන්නේ. 1 ස්ටාර් එකෙන් රිකවර් වෙන්න අමාරුයි. 2 ස්ටාර් එකෙන් රිකවර් වෙන්න පුළුවන් යම් තාක් දුරකට. මොකද තව එකමක ඩිෆෙන්ස් එක මෙයාට අවශ්‍ය කරන්නේ. ඒ වගේම විශාල පීනක් යටත යන්නේ නැහැ. ඉතින් ඒ චාන්ස් එක අනිවාර්යෙන් මෙයාට තියෙනවා. ඉතින් ඒ චාන්ස් එකෙන් ප්‍රයෝජනක් ගැනීම නම් අනිවාර්යෙන්ම ඉතින් මෙයාලගෙන් 3 ස්ටාර් අපිට 3 ස්ටාර් ඉදිරියේදී ස්කෝර් විය යුතුයි. ඉතින් කොහොමද? සුපර් ඩ්‍රැගන් කෙනෙක් ඇවිල්ලා ඉන්න කෙලිම එනමි සීසී එකෙන් ඒ වගේම එයාගේ ඉතින් ස්පයික් බෝල් ඇක්ෂන් එක කැපැත්තෙන් ජයන්ට් ඇරෝ එක කෙලින්ම පෙරප් කරගත්ත ෆයර් බෝල් එකට මෑ පැත්තට ඉතාමත් සුළු බිල්ඩින්ස් ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි කොහොමද සුළු ට්‍රූප්ස් ප්‍රමාණයකුත් ඉන්නේ බේස් එකේ කියලා කීමට පුළුවන්. ඉතින් රොයල් චැම්පියන් ඉන්නවා අනිවාර්යයෙන්ම එයාට සපෝට් එකක් දීමට. හැබැයි කොහොමද සුපර් ඩ්‍රැගන් කෙනෙක් වදයක් වෙලා තියෙනවා කෙලින්ම බේස් එකේ. ඉතින් ඒ කොහොමද ක්ලෑන් කාසල විනාශ නොවුනේ කියලා මට හිතා ගන්න බෑ. ඒ වගේම එයාගේ පොයිසන් ස්පෙල් එකකුත් නැහැ සුපර් ඩ්‍රැගන්ට ඩ්‍රොප් කරන්න. රොයල් චැම්පියන් විනාශ සම්පූර්ණයෙන්ම. ඒ වගේම අප්‍රෙන්ටිස් වෝඩන් කෙනෙක් සපෝට් එකක් දෙනවා දෙන ෆීනික්ස්ට පේන විදියට. ඉතින් කොහමද අපේ හෙඩ් රයිට් මන හෙඩ් හන්ට කෙනෙක් ඉඳලා තියෙන්නේ ක්ලෑන් කාසල් එක තුර. හෙඩ් හන්ට කෙනෙක් සහ සුපර් ඩ්‍රැගන් කෙනෙක් ඇවිල්ලා තියෙන හෙඩ් හන්ට සහ සුපර් ඩ්‍රැගන් පෙයාර් අප් එකෙන් කෙලින්ම විශාල විනාශයක් සිද්ධ වුණා. අපේ කොහමද අවසානයේදී මිනියන්ස් ලා විනාශ කරපු කතන්දරයක් තියෙන ක්ලෑන් කාසල් බිල්ඩින් එක. ඒ වගේම කෙලින්ම රන්න හන්ට පතුර වුණා කෙලින්ම ස්ටේජ් එක උඩ. ඉතින් අපේ එක්ස්කෝසිට් අපේ කෙලින්ම නායකයා ක්‍රොනෝස් කියන කට වහපන්. ඉතින් දැම්ම කෑ ගන්න එපා කියපු කතන්දරයක් තියෙන්නේ. කොහමද ඉතින් අවසානයේදී 3 ස්ටාර්ස් කෝනවා එක්ස්කෝසිස් ගේම්. ඉතින් කොහොමද 3 ස්ටාර්ස් සමග අපි බලමු. ඉතින් මේකට දෙන පිළිතුර MTFY කණ්ඩායම. ඉතින් ෂියාන් අයලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී ඉතින් කොහමද දැන් ෂියාන්ට තියෙන එකම එක ජොබ් එක මං කලින් කියපු ජොබ් එක තමයි තරු තුන ස්කෝ කළා තරු 12කට අරගෙන යන්න 9 තියෙනවා 12 කරන්න විතරයි තියෙන්නේ වෙන මොකුත්ම කරන්න නැහැ. ඉතින් කියන්න ලේසි කරන්න අමාරුයි. ඒත් අමාරුණත් කළ යුතුයි. මොකද කියනවා නම් ඉතින් $300,000 දෙනවා. ඉතින් ඒක කරු අඩුම ගන්න $100,000 කෙලින්ම ඉතින් $150,000ක්වත් දෙනවා සෙකන්ඩ් ප්ලේස් එක දිනුත් ග්‍රෑන්ඩ් ෆයිනල් එකට ගිහිල්ලා. ඉතින් කොහමරි ඉදිරියට වාතාගෙන රොයල් චැම්පියන්. ඉතින් ඒ පැත්තෙන් වැලුවක් කරන ටිකට ක්වීන් මේ පැත්තෙන් වැලුවක් ගන්න ටිකට ෆනලින් එකක් එයාලා දෙන්නේ එයාගේ මේන් ට්‍රූප් එකට. ඉතින් කොහමරි මේන් ට්‍රූප් එක අතුල දියත් වෙන කතන්දරයක් තියෙන්නේ. අතුල දියත් වෙලා ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ස්ලා කෙලින්ම ටවුන් වල විනාශ කරවන්න යන්නේ එයාලා භාවිත කරගෙන ජම්ප් දෙකයි ග්‍රෑන්ඩ් වෝල්න් ඇබිලිටි ගොන් කරනවා. දැන් ටවුන් වල විනාශ කරන්න පුළුවන් අනිවාර්යම. හැබැයි කොහමරි ඉන්විසිබිලිටි ස්පෙල් ටාව එකක් ඇතන තියෙනවා. ස්පයික් බෝලෙන් ඇක්ටිවේට් කරන ඉන්විසිබිලිටි ස්පෙල් ටාව එක. හැබැයි කොහමරි ටවුන් වල ඩ්‍රොප් වෙනවා ඒක ඇක්ටිවේට් වෙන්න තප්පර කීපයකට කලින්. ඉතින් මිලි සෙකන්ඩ් එකට විතර කලින් ඒ විනාශයත් සමග ඉතින් එයාට අනිවාර්යම ඉතුරු ටික විනාශ කරන්න පුළුවන්. ක්වීන් ඉන්නවා මේ පැත්තෙන් සුපර් මේල්තයත් තියාගෙන රොයල් චැම්පියන් ඉන්නවා කියලා මේ පැත්තෙන් සුපර් මේල්තයත් තියාගෙන ඊට ඒ මාදිවර කෙලිම රොකට්ස් බේගක් තියාගෙන ඒ වගේම ෂියාන්ගේ ප්‍රතිචාරය හොඳයි. ඒ කියන්නේ ඉතින් අනිවාර්යම නියත වශයෙන් තන්නා එක 3 ස්ටාර් එකක් කියලා. ඒ වගේම ඉතින් එතන ඉතින් විශාල ශබ්දයක් ඉතින් පැතරන කෙලිම චයිනීස් රසිකයින් ගෙන් ඒ වගේම 3 ස්ටාර් එකත් සමග ට්‍රයිබ් ගේමින් කණ්ඩායම කෙලිම සුපිරිම ගැන ප්‍රබල පීඩනයක් යටතේ කතන්දරයක් තියෙන. ඉතින් අපි බලමු මේ අවස්ථාවේදී ට්‍රයිබ් ගේමින් ඉතින් එයාලගේ රේට් එක තියාගන්නේ කියලා 3 ස්ටාරින් රේට් එක. ඉතින් ට්‍රයිබ් ගේමින් කණමේ අවසාන ඇඩක් එක අපි බලන්න යන්නේ. ඉතින් හැමදාම ප්‍රථමයෙන් එන ක්‍රීඩකයා අද අවසාන ඩාපු කතන්දරයක් තියෙන. ඒ තමයි ඉතින් අපේ රිකි රෙස් කියන ක්‍රීඩකයා. ඉතින් කොහමද සියලුම ඒ කණ්ඩායම් සමාජිකයන් කෙලිම ජර්මානු ජාතිකයන් රිකි රෙස් විතරක් පෝලන්ත ජාතිකයෙක්. ඒ වගේම ඔරිජිනල් රිකි රෙස් ප්ලේ කරේ වෙනත් කණ්ඩායමකට කෙලිම අපේ 2020 අවුරුද්දේ ඒ කෝවිඩ් ඒ වසංගතයේ තියෙන අවුරුද්දේ පැවතිච්ච ඒ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක වෙනත් කණ්ඩායමකට ඇප්ලයි කරේ. ඊට පසුව තමයි එයා සම්පූර්ණයෙන්ම එකතු වුණේ ට්‍රයිබ් ගේමින් කණ්ඩායමත් සමග. ඒකත් කෙලිම මෙයාගේ පර්ෆෝමන්ස් එක දැකලා තමයි ඉතින් එයාලා වැඩි මුදලකට ඉතින් මෙයා මිලදී අරගෙන තිබුණේ ට්‍රයිබ් ගේමින් කියන සම්පූර්ණයෙන්ම ස්පොන්සර් ඒ ෂිප් එක යාළුවාට. ඉතින් කොහමරි Earthquake Boots එකෙන් එතනින් වැලුවක් ගන්නවා හීරෝ ඩයිව් එකක් දාගන්නේ. දැන් කොහමද දැන් මෙයාට කියන්නේ
ලෝකේ හොඳම ලාලෝ ඇටැක කෙනෙක් කියලායි. හැබැයි දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද කියලා බැලුවොත් මෙයා වෙලා ලෝකේ හොඳම හීරෝ ඩයිවර් කෙනෙක්. හීරෝ ඩයිව් එකෙන් එයා ගන්න වැලුව එක නිසා තමයි එයාගේ ලාලෝ ඇටැක් එක සාර්ථක වෙන්නේ. ඉතින් ඒක තමයි අනිවාර්යම අපි හිතට ගත යුත්තේ. ඉතින් හීරෝ ඩයිව් එක අති සාර්ථකව දාලා තියෙන උඩ කෙල්ලවරම විනාශය ඉතින් ඔයාලා පේනවා. ඉතින් තවමත් එයාගේ හීරෝස වැලුවක් ගන්නවා. ඒ දෙකට ගැලෙම බ්ලිම්ප් ඇක්ෂන් එක ටවුන් හෝල් එකට ලාලෝ මෙයින් එක ගමන් කරන දකුණු පැත්තට සබ් ලාලෝ එක ගමන් කරන කෙලිම වම්පසට ගන්න දෙයක් නැහැ බේස් එකේ. මින් හැර ඉතින් විනාශ කරන්න දෙයක් නැහැ. ඉතින් බේස් එක හදපු පුද්ගලයාගේ ඉතින් මේ ගෙදර ගිහිල්ලා තමයි විනාශයක් කරන්න සිද්ධ වෙන්නේ. මීට වැඩි විනාශයක් කරනවා නම් ඒ වගේම කෙලිම කජ්ජු කනවා වගේ ෆුලි රිලැක්ස් 3 ස්ටාර් ස්කෝ කරපු කතන්දරයක් තියෙන්නේ. හැබැයි කොහම හරි ඒ 3 ස්ටාර් එකට පිළිතුරු වශයෙන් දැන් අපේ MTFY කණ්ඩායමේ අවසාන ඩැක් එක අපි ඊළඟට බලන අවසාන ඩැක් එක 3 ස්ටාර් එකක් වුණා කියන්නේ ජීවිත කතාවම ඉවරයි. ට්‍රයිබ් ගේමින් කණ්ඩායමේ ඉවත් වෙන කතන්දරයක් තියෙන්නේ. ඒත් අපේ එක්ස්කෝසිස් කියනවා ඉතින් බලාපොරොත්තු අතාරින්න එපා කියලා. ඉතින් ෂුවා අයියාවලා තියෙන වේදිකාවට ඉඳගෙන ඉන්න පිළිවෙලටම ඉතින් ප්ලේ කරන ප්‍රථම කණ්ඩායම මම මේ දකින්නේ මුළු ඉතින් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ඉතිහාසයේම. ඒ වගේම ෂුවා අයියාවලා තියෙනවා මෙතනදී Queen Charge Lalo එකක් ඉන්ට්‍රෙස්ටිංග්. ඉතින් කොහොමද මෙතන ඔයාලා පේන ස්කෝ එක 12-11. ඒ කියන්නේ MTFY කණ්ඩායම ඉතින් තරු දෙක ස්කෝ කරත් එයාලා දිනු මං හිතන විදියට. ඉතින් ටෙක්නිකලි තරු දෙකත් ස්කෝ කරන් මෙයාලා දිනන්න පුළුවන් කතන්දරයක් තියෙන තරු 14කට ගියා කියන්නේ. මොකද මෙයාලා ප්‍රතිශතයෙන් ඉදිරියෙන් ඉන්න හේතුවෙන්. හැබැයි කොහොම හරි මෙතනදී 3 ස්ටාර් ස්කෝ කරගන්න ඉතින් හරියටම හරි කියලා අපිට ගන්න පුළුවන්. කොහොම හරි Queen Charge දියත් කරන්න යන්නේ ෂුවායි. මේ අවස්ථාවේදී ෂුවායිගේ Queen Charge කෙලින්ම ඉදිරියට ගිහිල්ලා වමට ඇරලා එක්ස්බෝ එක පැත්තෙන් කෙලින්ම ටවුන් හෝල් එක පැත්තට යන කතන්දරයක් තියෙන්නේ. ඉතින් මම කලිනුත් කෝල Queen Charge දියත් කරනවා ටවුන් හෝල් එක විතරක් නෙමෙයි තවත් වැලුවක් ලැබිය යුතුයි. එම නැත්නම් හීලර්ස්ලා ගේන එක පාඩුයි. හීලර්ස්ලාට කෙලින්ම හවුස් ස්පේස් විශාල ප්‍රමාණයක් යනවා 14 බැගින් හීලර්ස්ලා 5 දෙනෙකුට. එතකොට ඉතින් ඒක ගේන එක පාඩුයි. ඒක හින්දා අනිවාර්යම ඒකෙන් ප්‍රයෝජනක් ගත යුතුයි. ඒ වගේම රේජ් කරනවා කෙලින්ම සිංගල් ටාගට් ඉන්ෆෝන එක ගැන කිසිම ගාණක් නැතුව කෙලින්ම එතනදී හෑන්ඩල් කරගත්තා. එතන ෆ්‍රෝසන් ඇරෝ එක සහ ඒ රේජ් එක භාවිතා කරගෙන ඒගනේ හොඳ පළපුරුදු Queen Charge කෙනෙක් අවශ්‍යයි පේන විදිහට. ඒ වගේම ඊගලාරේ ටාගට් කරනවා කෙලින්ම Queen ට සුපර් වෝල් බෑග් එකගෙන දියත් කරනවා. ඉදිරියට වෝල් එක ඕපන් වෙනවා සමගම ඉලෙක්ට්‍රෝ ටයිටන් කෙනෙක් එක්ක තවත් ඉතින් සෙසු ට්‍රූප්ස් කීපයක් එනවා. පොයිසන් ඩ්‍රොප් කරනවා. ඊට අමතරව කෙලින්ම නැවතර ගිගලාරේ ස්ට්‍රයික් කරන මූණ දෙන්න සිද්ධ වෙනවා Queen ට. හැබැයි වෝල් එක ඕපන් වෙලා තියෙන ලස්සනම ටවුන් හෝල් එකට. හැබැයි එක මේක ගැටලුවක් තියෙනවා. ඉන්විසිබිලිටි ස්පෙල් ටාග් එකක් තියෙනවා පිටුපසින්. එතකොට ඉන්විසිබිලිටි ස්පෙල් ටාග් එක සහ මොනෝලිත් එක දෙකම එකම අවස්ථාවේදී ෆ්‍රීස් කරගත්තා නම් හරියට මාරි කතන්දරේ. ඒ වගේම එක ෆ්‍රීස් එකක් එයා තියාගෙන ඉන්නේ ඒකට. ඉතින් කොබර ලාලෝග තියත් යනවා කෙලිම බේස් එක යා පැත්තෙන් Queen ලඟ වෙනවා කෙලිම ඇබිලිටි එකට යනවා ලස්සනම Queen. රේජ් කරනවා Queen වේ. ඉන්විසිබිලිටි ස්පෙල් ටාග් එක ඇක්ටිවේට් කරනවා. වයිට් වෙනවා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඉන්විස් කරනවා කෙලිම Queen වේ. Queen නින කෙලිම ටවුන් හෝල් එකේ ඔඩක්කුවේ. ටවුන් හෝල් එකේ කෙලිම බදාගෙන ඉන්න සිද්ධියක් තියෙන Queen. ඒ වගේම Queen වේ. බේරා ගන්න උත්සාහ කරන උපරිමයෙන්ම රේජ් කරනවා කෙලිම Queen. ටවුන් හෝල් එකේ ඩ්‍රොප් වෙන්නේ නැති කතන්දරයක් තියෙන්නේ. ලාලෝගේ පැත්තෙන් ඩ්‍රොප් වෙනවා පෙනි පෙනි. ඒ ටිකට ටවුන් හෝල් එක මේ පැත්තෙන් ඩ්‍රොප් වෙන්නේ නැහැ. අවශ්‍ය කරේ එයාලට 2 ස්ටාර් එකක්. හැබැයි කොහමරි මෙතනදී ටවුන් හෝල් එක ඩ්‍රොප් වෙන්නේ නැත. එයාගේ ලාලෝක එහා පැත්තෙන් ඩ්‍රොප් වෙච්ච කතන්දරයක් තියෙන්නේ. ඒ වගේම බඩු පොලේ ගාන සිද්ධියක් තියෙන මේ අවස්ථාවේදී ෂුවායි කියන ක්‍රීඩකයා ඇස් ඉදිරිපිට පෙනි පෙනි කෙලින්ම ප්‍රබල කණ්ඩායමකින් ඩිෆෙන්ස් එකක් ලැබිලත් අන්තිම ඇටැක් එකෙන් 2 ස්ටාර් එකක් ස්කෝ කරොත් ඉදිරියට යනවායි කියලා තියෙනකොට සම්පූර්ණයෙන්ම ඉති පරාජය ලක්වච්ච කතන්දර තියෙන මේ බෝය එක. ඉතින් මින් ඉදිරියට මුකුත්ම කරන්න බෑ. යක කිසිම ට්‍රූප් එකක් නැහැ. ඒ වගේම කේන්තියෙන් කෑ ගාන සිද්ධියක් තියෙන දැන් වේදිකාවේ. ඉතින් මම එතන හිටියා නම් කෑ ගහනවා විතරක් නෙමෙයි කෙලිම ඔළුව පොලේ ගා ගන්න සිද්ධියක් තියෙන. ඉතින් කොමාරි කෙලිම ඩොලර්ස් ලක්ෂ ඉතින් 150,000 අතින් ගියා වගේ ෆීලින් නැහැ. මගේ අතින් ගියා වගේ ෆීලින් නැහැ. මට මෙතන දෙන්නේ ෂුවායි. මොකද්ද ඒ කරගත්තේ Queen Charge එක එතනදී එක ෆ්‍රීස් එකක් තිබුණා. ඇයි ඒ ෆ්‍රීස් එක ඩ්‍රොප් නොකරේ? මට නම් හිතා ගන්න බෑ. ෂුවායි අඬනවද කොහොමද ස්ටේජ් එක මැද්දේ? ඉතින් ඇඬුව දුක නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ තරමටම ඉතින් ඒ ෆීලින් එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් කොහොමද ට්‍රයිබ් ගේමින් කණ්ඩායමේ වාසනාව. ඉතින් එතනදී වැඩ කරපු කතන්දරය තියෙනවා. ඉතින් නැවතරක් අපි රීප්ලේ එක දිහා බැලුවොත් ඉතින් ඔයාලට පේනවා ඔතනදී ෆ්‍රීස් එක යා ඩ්‍රොප් කරා නම් ඇයි යා ෆ්‍රෝසන් ඇරෝ එකට එතනදී ක්‍රියාත්මක වෙන්න දුන්නේ ෆ්‍රෝසන් ඇරෝ එකට. ඉතින් පුළුවන් සිංගල් ටාගට් ඉන්ෆෝන එකක් කන්ට්‍රෝල් කරන්න ඉන්විසිබිල් ස්පෙල් ටාග එකක් කන්ට්‍රෝල් කිරීමට බැරිය. සම්පූර්ණ ෂොකින් මොමන්ට් එකක් ෂුවායිගෙන් 1 ස්ටාර් එකක් 181. ඉතින් ට්‍රයිබ් ගේමින් කණ්ඩායමේ අවසාන ඇටැක් එක බලන්න දැන් අපි යන්නේ. ඉතින් කොහොමද අපි රිග්‍රෙස් ඔයාලට පේනවා ඇති දැනටම හිනා වෙනවා හොරා වගේ මේ පැත්ත බලලා. එයා කියන්න හදන්නේ මොකද්ද කිව්වොත් ඉතින් කොහොම හරි කැරගිලා අපේ පැත්තටම ආවයි කියලා. ඉතින් කොහොමද යෝයෝ 23ට දැන් ඉතින් නිකාම මෙයාලා ඉදිරියට යන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම දැන් මෙතනදී 2 ස්ටාර් ස්කෝ වේ යුතුයි. ඒකත් මම හිතන්නේ කෙලින්ම ඉතින් 100ට
අසුවකට විතර ඉල ටස්ටස් කෝන තනිව මෑල්ට අන්න පුළුවන් මං හිතන්න විදිට ඒම සිට අනුවක ඒවගේ මොක් රිදිග කොමරි ටස්ටයිස් කෝන තනවරම යෝයෝ 20 දිරට ගමන් කරන්න පුළුවන් එකකල් ජීවිතයට මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නෑ කිසිම කණ්ඩායමකින් අත්තටම ලැබලා ඒකත් කියන ට්‍රයිබ් ගේමින් අය කණ්ඩායමකින් ඩිෆෙන්ස් එක ලැබෙනවා කියන්නේ ඉතින් ආයි ඉතින් වන්දිනවා අනිත් කණ්ඩායම් ඉතින් යද්දිනවා ඒ වගේ ඩිෆෙන්ස් එක ලබා ගන්න මට ඉතින් මේක කැලිම සෙමිෆයිනල් එකේ එකම එක මැච් එකයි මේකෙත් එක තරුවක් වැඩිපුර ස්කෝ කරලා තිබ්බා නම් කෙලින්ම ග්‍රෑන්ඩ් ෆයිනල් එකට යන්න තිබුණා අපි සිංගෝනි ගේමින් කණ්ඩායමත් එක්ක සම්පූර්ණම chance නැති කරගත්තා ඒ වගේම යෝයෝ 23 කියන්නේ ඉතින් ප්‍රබල ලාලෝ ඇටැක් කෙනෙක් ඒ වගේම දැන් එයා දන්නවා මෙතනදි 2 ස්ටාර් එක අවශ්‍ය කරන්නේ කියලා ඒ වගේම අවසානයේ ක්‍රීඩකයා ක්‍රීඩකයින් එයාලාගේ මේ පෞද්ගලික ස්කෝ එක ගැන හිතන්නේ නැහැ එයාලා කණ්ඩායමට අවශ්‍ය කරන වැලුවක අරගෙන දෙන්නේ ඉතින් කොහමද මෙතනදි ප්‍රථම ස්ටාර් එක එතනින් අරගෙන දෙනවා කෙලින්ම එතන ටවුන් හෝල් විනාශය සමග ඒ වගේම දැන් පේන විදිහට පැහැදිලිවම ප්‍රතිශතරය මෙයා යන්නේ ඊළඟ තරුවත් එකතු කරගෙන ඉතින් කොහමද යාගේ ලාලෝ එක දෙයක් දෙනවා මේ පැත්තෙන් රොයල් චැම්පියන් වෙනවා එහා පැත්තෙන් මිනියන්ස් ලා ඉන්නවා ලාපප්ස් ලා ඉන්නවා ක්ලීන් අප් එකක් කරනවා ඒ වගේම ට්‍රයිබ් ගේමින් කණ්ඩායම ග්‍රෑන්ඩ් ෆයිනල් එකට දෙයක් දෙන කතන්දරයක් තියෙන්නේ ඉතින් හරිනම් ඉතින් ට්‍රයිබ් ගේමින් නෙමෙයි යන්නේ පැහැදිලිවම හැබැයි කොහමද ඉතින් යාලගේ වාසනාව මට හිතා ගන්නවත් බැහැ කෙලින්ම ෂුවයි කියන ක්‍රීඩකයා කරපු දේ කොහොමද අවසානයේදී යෝයෝ 23 ගෙන් ඉතින් මේ ඇටැක් එක සමග 180ත් ඉතින් උඩට ගියා මම හිතන්නේ ඉතින් යාලේ සෙට් දැන් අවශ්‍ය කරන ස්කෝ එක ඒ වගේම ඉතින් යාලා ග්‍රෑන්ඩ් ෆයිනල් එකට යනවා ග්‍රෑන්ඩ් ෆයිනල් එක ගියා කියන්නේ ඉතින් සෙකන්ඩ් ප්ලේස් ආවත් ඉතින් මම කලින් මුලින්ම ඉතින් ප්‍රථම මැච් සොලිඩ් කිව්වා වගේ ඉතින් කෙලින්ම ඩොලර්ස් ලක්ෂය එකමාරක් ෂුවර් ඇන් ෂොට් අතට ලැබුණා වගේ තමයි ඉතින් දින්නොත් කෙලින්ම ඩොලර්ස් ලක්ෂ 3ක් ලැබෙනවා හැබැයි ඩොලර්ස් ලක්ෂ එකමාරක් විශාල මුදලක් ඕ නෑම රටක කියලා කීමට පුළුවන් ඉතින් කොහමරි අවසානයේදී ඉතින් අපි යෝයෝ 23 ගෙන් 97ක 2 ස්ටාර් එක ස්කෝ වෙනවා ඒ වගේම 97 2 ස්ටාර් එක සමග මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් කෙලින්ම මෙයාලා ග්‍රෑන්ඩ් ෆයිනල් එකට දියත් වෙච්ච සිද්ධියක් තියෙනවා ඉතින් කොහමරි පහක් දාලා සිප වැළඳ ගන්නවද නෑ සිප වැළඳ ගැනීමක් නෑ පහ දානවා විතරයි ඉතින් කොහමරි පහක් දානවත් සමග නැගිල්ල යාලා ඉවත් වෙලා යන කතන්දරයක්ද කොහෙද තියෙන්නේ ඒ වගේම ක්‍රෝනෝස් මොකක් කරේ කියනවා ඉතින් එක්ස්කෝසිස්ට මේක අරගෙන ඵලයන් හරි මොකක් කරේ කිව්වා ඉතින් කොහමරි දැන් සම්පූර්ණ ට්‍රයිබ් ගේමේ පාවුල් පීඩින් නැගිල්ල එතනදී ඉතින් ජය සමරමක් ගැතදී කරනවා ඒ වගේම සනසුම් සුසුම් මෙලනවා කට්ටිය බ්‍රයිට් යාලා හිතාගෙන ඉන්නේ කෙලින්ම අපි පරාදයි කියලා හැබැයි කොහමරි යාලා දිනපු කතන්දරයක් තියෙන්නේ ඒ වගේම ඉතින් අපේ ඒ චීන ඒ නායකයා ගෙන් අහනවා ඉතින් අපේ බැංක්ස් ඉතින් කෙලින්ම ලබන අවුරුද්දේ තුවාල එනවාද කියලා අනිවාර්යම එනවාලු ඒ වගේම මෙතනදී වචනයක් කියන්න ඕනේ අනිවාර්යම අපේ චයිනීස් කණ්ඩායම බලාපොරොත්තු නොවෙච්ච විදියට අතිසාර්ථක කණ්ඩායම ඒ ෂුවයිගේ අවුල ඒ තිබුණා තමයි ඒ වගේ දේවල් දෙදි සිද්ධ වෙන අනන්තවත් ඉතින් ඒ අවුල ඇරෙන්ද සම්පූර්ණම ඕවරෝල් සුපරම පර්ෆෝමන්ස් දුන්න කණ්ඩායම තව නූලකින් ඉතින් ඉන්විසිබිලි ස්පෙල් එක තප්පරයකින් ඉතින් ග්‍රෑන්ඩ් ෆයිනල් එකට යන්න හිටපු කන්නම ඒකින්ද ස්පෙෂල් ෂවුට් අවුට් එකක් දෙනවා අනිවාර්යම MTFY කන්නමල ඒ වගේම ඉතින් මම හිතනවා මේ බොයි කොහලා එන්ජොයි කරන්න ඇති කියලා තව පැය කීපයකින් ඉතින් අපි බලමු ග්‍රෑන්ඩ් ෆයිනල් එක කොහොමද සිද්ධ වුනේ කියලා ට්‍රයිබ් ගේමින් වර්සස් සිංකොනික් ගේමින් කණ්ඩායම අතර රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු